ප්‍රේමා කෙල්ලට තවත් කිරි ඕපි එකක් ගෙනවෙයි දුන්නායි. අනේ මං එන්න හිටියේ. තව එකක් ඉල්ල ගන්න. බේබී හිතපු දේ මට දැනුණා. එහෙම දේවල් ඇත්තටම සිදු වෙනවද? එහෙම වෙනවලුද? හිතන ඒවට තරංග තියෙනවා කියනවලුනේ. එතකොට දැන් බේබී ඔතනට වෙලා හිතන දයක් තියෙනවා කියමු. ඒක මේ පරිසරේ යනවලු. එහෙනම් නරකව එහෙම හිතන්නම නරකයි නේද? කෙල්ල කීවේ සිනාසෙමිනි. එහෙම ඉතින් හැමෝටම යන්නෙත් නෑ. ඕන කෙනාට යනවා ඇති. මන් දුවනවා සැමන් කරි ලිපේ. ඔයාගේ සැමන් එකේ තියෙන තක්කාලි තමා ප්‍රේමෝ රහ. ඒ වුණාට තක්කාලි ගොඩක් කන්න එපා බේබි. සුදු මූණට ගෙඩියෙයි. ප්‍රේමා ගියේ කෙල්ලගේ මූණ අතගාය. පුළුවන් හැම වෙලාවකම මැල්ලුමා සලාදයක් හදා දෙන්නේ ඇයේ. කෙල්ලගේ ඇස් යොමු ඇත්තේ පතනේ ඈතටය. ෆාම් හවුස් එකේ සිට පතනේ ඈත පාර කෙළවරට සෑහෙන දුරක් ඇත. මීදුමේ ඈත කෙළවර්ග නතරව තිබූ ඇගේ පුංචි දෑස්වලට තිදක්සේ ඈත පතනේ රුවක් දිස්විය. තද නිල් පැහැෙන් දිස්වූ මිනිස්රුව ඇය දැක්කේ පුනි මීදුම් පටලේ අතරෙනි. ඒ මිනිස්රුව පතනේ දිස්සන්නේ මද වේගෙනි. ඇතම් මොහොතක මීදුමෙන් ඒරුව වැසීයයි යාලි මතුවේ. ඒ නිව්සිලන් ෆාම් එකට යන කෙනෙක් වියුතේ ඇයට සිතුනි. එහෙත් එයට යනවා නම් පතනේ ගස්සතරින් වූ පාරින් හැරී ආ යුතුය. එහෙත් එන කෙනා හැරුණේ නැත. තවම එන කෙනාව දිස්සන්නේ ඉතා කුඩා නොපැදිලි රුවක් ලෙසනි. ඇතැම් මොහොතක පතනේම මීදුමින් වැසී යද්දී එන කෙනාව සම්පූර්ණයෙන්ම නොපෙනියයි. යළි මීදුම් පහවගිය පසු සපු පරිස්සමින් ඈත පතම් පාර දෙස බලයි. එහෙත් තාකිනා පෙනෙන්නට නැත. සපුට දිග සුසුමක් ගියේ. එහෙත් තාකිනාට පතනේ හැංගින්නට දැනක් නැත. සෑහෙන දුරක් යනතෙක් නිවසක්වත් නැත. එසේනම් ආකිනා මීදුමත් සමග කොහේ අතුරුදහන් වූවාද? සපූත් ඒකත් අල්ලගෙන නැගිට ලීවැටට බරවී බැලුවාය. නැත. ආකිනා නැත. නිල් පතම්බිම් මැදින් නිලට දිස්සූ ඒරුව නැත. සබු දැක්කේ පතම්බිම මැදින් ෆාම් එකට එමින් වූ කොල්ලාවේ. වෙලාව ඇති නිසා වෙන්නේ සෙමිනි. මෙතන සිට දිසානායක ෆාම් හවුස් එකට සෑහෙන දුරක් ඇත. ඒ දුර යායුත්තේ පා ගමනිනි. ඒ ටික දුරද හිමින් හිමින් යද්දී වෙලාව යනු ඇත. කිලෝමීටර් දෙකක් පමණ ඈතින් පතනේ ඈත උස් බිම මත ඉදි වූ දිස්සනායක ෆාම් හවුස් එක සුන්දරව දිස්සේ. සුදෝ සුදු පිරියම් කර වහලට කොළපැහැ ගා ඇති ෆාම් හවුස් එක ඈතට දිස්සන්නේ පුංචි හෝටලයක් මෙනි. එවන් සුන්දර තැනක වැඩ කරනට ලැබේ නම් ඒ මහා භාග්‍යයකි. ඔහු දෙස ෆාම් හවුස් එකේ සිට බලාවුන් සපූට ඔහු එකවර නොපෙනී ගියේ සාගර පතම් පාරේ පහලට නෙරාගිය කොටසකින් ඇවිද ආ නිසායි. ඈතින් බලා ඉන්නා කෙනෙකුට පාරේ මේ ඇති උස් පහත් බව පෙනින්නේ නැත. යලි තරරුව මතුවේ. ඉවරද සපෝගේ මෝගෙන් සුසුමා පිටවිය. එනරුව එකවර පෙනී යලිත් නොපෙනී යලිත් පෙනෙන්නේ කෙසේද? දැන් එනරුව යන්තම් පෙරට වඩා තරමක් පැහැදිලිය. මූණක් කටක් හඳුනාගත නොහැකිවද එන්නේ පිරිමිරු අබ්බා හඳුනාගත හැක. එහෙත් මීදුම් පටලේ නිසා ඒ තේරුම් ගන්නටත් පරිස්සමෙන් බැලිය යුතුය. සපෝ කිරිකෝපිකෙන් භාගයක් මිස් කළාය. බලාවුන් ටිකට කිරිකෝපි අයිස්කෝපි වී ඇත. මෙහිදී එහෙමයි. උනේම්ම කෑම ගත යුතුය. සපෝ සිතු එනකිනා පහළ පාරට හැරේ යයි ගියායි. ලෝකාන්තයට යන අය කෙටි පාරක් ලෙස මේ පහළ පාර පාවිච්චි කරති. එහෙත් ඌ පහළ පාරට හැරුණේ නැත. පහළට යමු පාර ඇරෙන්නට තව ඇත්තේ එක් පාරකි. එමේ ෆාම් හවුස් එකට එන පාර පමණි. දෙපස ජර්බරාස් මල්පඳුරු සිටුවා සුතීන්ත ගෑ ලීකොටන් එකපැලට සිටවා සකස් කළ ගලුත් බොරලුත් මිශ්‍ර වූ පාරකි. සපුට පුදුම සිතුනි. මේ අය මේ ෆාම් හවුස් එකට පයින් ගෙනෙක් එනවා දුටුවාමයි. මෙතන් සිට ෆාම් හවුස් එකට එන පාර පටන් ගන්නා තැනට කිලෝමීටර් භාගයක් පමණ ඇත. ඒත් ඒ පාරේ කොනේ සිට මෙතනට දිස්සෙයි. එන කෙනා විනාඩි 20ක් පමණ ඇවිදගෙන ආ යුතුය. ඒ එන අයුරු ෆාම් හවුස් එකේ මෙතන සිට බලා සිටියහැක. දැන් ඔහුගේ නිල් කමිස යාන්තමට පෙනේ. එනකෙනා එන්නේ ගමන් මල්ලක් කරේ එල්ලාගෙන. එන්නේ දන්නා කෙනෙක්ද? එවන් හැඟීමක් කෙල්ලට ඇතිවේ. එහෙත් එහෙම දන්නා කෙනෙක්ද නැත. ඔහු දැන් ෆාම් හවුස් එක වෙත එන පාරේ අඩක් පමණ පැමිණ හමාරය. ප්‍රේමාට කතා කරන්නට ඇට සිතුනි. එහෙත් සබු නොසල්ලි දිගටම බලා උන්නායි. ෆාම් හවුස් එක කොතරම් විශාලදයි සාගරට පෙනෙන්නේ දැන්නේ. නිවසේ වම් පැත්තට වන්නට ඇති ෆාම් එක සෑහෙන ඈතකට දිව්‍යාන බව ඔහුට පෙනේ. සියල්ලටම වඩා සුන්දර මේ ෆාම් හවුස් එක පිහිටා ඇති ස්වභාවික බවය. ඒ පතම්බිමේ තරමක් උස් බිමක පිහිටා ඇත. ෆාම් හවුස් එකේ සුදු ගරාදි වැටට ඔබෙන් පුංචි රුවක් සාගරට පෙනී. තද රෝස පෑයෙන් ඈතර පෙනෙන ඒරුව ගැහෙනුරු අබ්බව ඔහුට වර්ලසින් පෙනේ. ෆාම් හවුස් එකේ කට්ටිය එතනම් පංචජීවී ඇතයි ඔහු සිතුවේ. ඔහුට දැන් ඒරුව කලින්ට වඩා පැහැදිලිව පෙනේ. ඒත් මුහුණ පැහැදිලිව වෙන් කර හඳුනාගත නොහැක. ෆාම් හවුස් එක වටාව මීදුමාතරෙන් සාගරට බැල්කනිය උන් ඇයව පෙනෙන්නේ මිහිඳුන් කුමාරයක් විලසිනි. මේ සීතල උදෑසනේ මේ පුංචි සඳළුතලේ
මේතරම් හැඩ කුමාරිකාවක් ඇහැරී සිටිය හැකිද? ඔහු ඊළට නගමින් සිටියේ පුදුමයිනි. දැන් ඔවුන් අතර ඇති අඩි 50ක් පමණ දුරක් පමණි. නිල්කොටු කමිසයක් ඇඳ බෑගයක්ද කරේ දමාගෙන වමතේ ෆයිල් කවරයක්ද තබාගෙන ෆාම් හවුස් එකට එන ඔහු කවුද? ජීවිතයේ කිදිනකවත් දැක නොමැති මේ ආගන්තුකයා කවුද? නැගිට ෆාම් හවුස් එක ඇතුළට යන්නට සිතුනද කුමක් හෝ දෙයකින් ඇයව පුටුවටම අලවා තිබුණි. දැන් අර මිහිඳුම් බර බව නැත. පුනීලා කහ බෑගත් නොවේ නම් ලා රත්තරම් පැහැගත් තිරේලිය ධාරාවක් පතනේට වැටි ඇත. ඒ රැස් ධාරාවම ඔහුගේ වතරත් වැටී තිබුණි. පතනේ නිල්ලට පසුබිම්ම පෙන්න රුව දෙස ඇය බලා උන්නේ නොසෙල්වියගිනේ. සාගර ෆාම් හවුස් එක දෙස බලන හැම වාරයක්ම ඔහුට පෙනෙන්නේ ඇයවේ. සපු මේ වෙලාවේ ඇඳුන්නේ ලා රෝස පැහැගත් රෑඳුමත් ඊට උඩින් තද රෝස පැහැගත් ජර්සියත්ය. මේ පතන් බිමට මේ තරම් සුන්දර මලක් කොහෙන් ආවද? හරියට මැස්සලට වදින අලුත් ඉර රේඛා මගහරමින් ඔහු ෆාම් හවුස් එක දෙසත් ඇය දෙසත් බැලුවේ. පරිශ්‍රණය පැවැත්වෙන්නේ කොහෙද? කාර්යාලය පෙනෙන්නට නැත. ඔහු අසරණව වටපිට බැලුවේ. යලි තුඩටම ඇවිදගෙන ගියේ. කොල්ලා උන්නේ ලස්සනට ජර්බරස් රෝසස් සහ වෙනත් කඳුකර මල් සිටුවා තබා ඇති ගාඩන් එක මැදේ. හරියටම කියනවා නම් කළු ගලක් මැද විශාල කුහරයක් හදා එහි තනා තිබූ ජලපොකුණ ළඟේ. සුභාග වූල්පතකින් වතුර සැපේන මේ ජලපොකුණ දවසේ පැය 24 පුරාම ජලයෙන් උතුරු අයයි. දැන් ඇයට ඔහු පැහැදිලිව පෙනේ. චුට්ටන් නිකට යසු විට කොල්ලාට සඳුළු තලයේ සිටින පුංචි සුරංගනාවිය දැකිය හැක. ඔහු යමක් අසන්නට යද්දි එක විටම අදාහගත නොහැකි මීදුම් කැටියක් ඔවුන් අතරට පැමිණ සඳළු තලයත් වෙනත් වසාගත්තේ. ඒක කොතරම් විශාල කැටි කැසුණු මීදුම් කැටියක්ද කියවොත් තමන්ගේම අතපය පවා නොපෙන්න තරම්ය. මීදුම් කැටි එකදෙන නතරව ටික වේලාවක් තිබුණි. ඒ ඔවුන් අතර තිබිද්දී දැන්නේ පුදුමාකාර ගල්ගැසෙන සීතලකි. සපු අර දවස් කීපයක් තිස්සේ ඇයට ඇසෙන හඬ යලිත් ඇසුණි. ඒ අර තරම් දුරින් නොවේ ළඟිනි. මීදුම් පහව ගියේ. ඒ රූපය හැදුනේ ටිකින් ටිකේ. ජීවිතයේ දුටු සුන්දරම කුමාරිකාවකගේ රුව ඉදිරිපිට ඔහුට කතා කරගන්නට නොහැකි විය. සෑහෙන ඇතකදී ඔවුන්ගේ දෑස් සමුවේ. පුදුමයකට මෙන් ඒ දෑස් විනාඩියකට වඩා එකිනෙකාගේ දෑස් මත නතර වී තිබුණි. යටිපතුල් හරහා කුමද්ද නුහුරු ඇඟීමක් ඇයට දැන්නේ. මේ කවුද? මේ පාන්දර අර ඈත පතනේදී ගියා වූ කවුද? කිසි දිනක දැකි නැති එහෙත් සපුට කිසිවක් සිතාගත නොහැකි විය. මිස් මම ඔහු කතා කරන්නට උත්සාහ කළේ. එයත් මේ පතනේ නෙළු ප්‍රතිමාව උපන්දුවේ. ඇස්පියන් පතක්වත් සෙලවෙන්නේ නැත. මිස් මම ෆාම් හවුස් එකේ ඉන්ටර්වියු එකට ඔහු පැමිණ ඇත්තේ ඇයිද ඇය දන්නේ දැන්නේ. මේ පතනේ සීතලේ මිදෙන්නට ඉන්නට තරම් ඔහු පිස්සෙද්ද? සපු කතා කළේ නැත. රෑඳුම ඇඳවුන් නිසා ඇයට පුටුවේ නැගිටින්නට නොහැක. මේ සදා ඉන්ටර්වියු තියෙන්නේ කොහෙද කියලා දැනගන්න පුළුවන්ද? සපු කෙල පොදක් ගිල්ලයි. ඔෆිස් එක අර පැත්තේ. එහෙට යන්න. කිල්ලට ඒ ටික පමණක් කියාගන්නට හැකියාව ලැබිනි. ඔහු බිම් බලාගෙන කළුගල් පිළිවෙලට එක පිට එක නිමවූ පඩිපෙළ බැසගෙන පහළට ගියේ. සපු දිගටම බලා උන්නයි. අද ඔෆිස් එකට කෙනෙක් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බව සපුට සිව්වේ එවිටේ. එහෙත් ඒ දැන්වීමට අනුව පැමිණ ඇත්තේ ඔහු පමණද? සපුට හීල්ලිනි. එක්කෙනෙක් පමණක් ආවිට කෙනෙකු තෝරාගන්නේ කෙසේද? ප්‍රේමා. සපු උන්තෙන මිඳ කෑ ගැසුවාය. පතනේ පුරා ඇගේ හඬ දුරුංකාර දුන්නේ පුදුමාකාර ලෙසිනි. ඒ හඬට ඔහු පඩිපෙළේ නතර වී හැරි බැලුවේ. පිස්සෙක්! එයා මොනාරද හැරිලා බලන්නේ? එයා ප්‍රේමය. ඇය අහක බලාගනිමින් සිතුවාය. අම්මේ! කෑ ගහපු හැටියට මං හිතුවා කොල්ලෙක් ඇවිත් අරන් ගිහින් ගිය. ප්‍රේමා කීවායි. කොල්ලෙක් ආව තමයි. සපු අමනාපයකින් මෙන් කීවාය. ආව කොල්ලෙක්? මෙන් මෙච්චර විතර ඇති ඇස් දෙක. පතනි ඉඳලා උඩෙක් ආවා වගේ. ප්‍රේමා කෙල්ලගේ වචන ඒ තරම් විශ්වාස කළේ නැත. කොල්ලෙක් ආවා නම් ඌට කෙල්ල අපහාස කරනවා වැඩි. වැඩි අපහාසයේද රහසක් තිබෙන්නට පුළුවන්. කෝ ඉතින්? ඉන්ටර්වියු එකට ආවේ. ඔන්න ඔය පැත්තට මං ඇරියා. මට නැගිටින්නත් බෑ. නයිට් ඩ්‍රෙස් එක ගඳන් ඉන්නේ. යටට මොනවත් ඇඳලා නැහැ. යට ඉඳන් බැලුවම ඔක්කොම පේනවා. කෙල්ලගේ කතා ගොඩකි. අනේ රත්තරන්, මේ කොල්ල දුරබැහැර ඉඳන් ආවේ මේ සුදු කකුල් බලන්න නෙමෙයිනේ. යන්න ප්‍රේමා. කොල්ලෝ හරි වල්. කෙල්ලොත් වල්. ප්‍රේමා කෙල්ලගේ උරේසට සුරත් තබා කීවාය. ඉන්ටර්වියු එකට සුදු බේබි. මං දානකොට සියට කිව්වා කොල්ලො එහෙම ගන්න එපා කියලා. කොල්ලො නොගෙන වෙන කවුරු ගන්නද බේබි? මේ සීතලේ වෙන කාටද වැඩ කරන්න පුළුවන්? මෙයාටත් හරි ආසයි මෙතනට කොල්ලො එනවනම්. කෙල්ලගේ කතාවට ප්‍රේමා සිනස් වුණාය. ඇයි මෙහෙම කියන්නේ අහිතක් නැතුවයි? අනේ ඉතින් ආපු කොල්ල එළියේ සීතලේ ඇතිනේ. ඔෆිස් එකත් වහලා නේද?
ප්‍රේමට ඔච්චර අමාරු නම් ගෙට කතා කරලා තේ එකක් හැම දීලා ඉන්න. ඔය ඉතින් අද නම් බේබි මොනාද වෙලා? මට කෙල්ලගේ අරිස්සෙට බයක් දැනේ. ලාවට පින්නත් වගේ සුදු බේබි. සියාගේ මේසෙ උඩ යතුරු ඇති. ඉතින් ඊයින් ඇරලා දෙන්නකෝ. මං ඉන්දියාප්ප ටික හදනවනේ. බෑ මට බෑ. ප්‍රේම සිනාසෙමින් දයාසිරි මහතාගේ කාමරයට ඇතුළු වුණා.